බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය නිසා දිවයිනාවට ප්‍රදේශ කිහිපයකම මුහුද රළු ස්වභාවයක් ගෙන තිබුණා. මේ නිසා දිවර ජනතාව දිවර රැකියා සඳහා පිටත්ව ගොස් නැති බවයි වාර්තා වන්නේ. අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි හුලං හරි මොනවහරි තියෙන දිශාවක් කියලා අපි දැනුවත් කරන්න නැහැ දීවරය. ඒක කාරුණිකව ඉල්ලනවා මේ කාර්යගුණ දෙපාර්තමේන්තුවෙන් හුලං හමන දිශාව. දීවරය දැනුවත් කරනවා නම් මං හිතන්නේ අපිට ඕන වකිමකට මුණ දෙන්න නැහැ තත්යකට දීවරයපත් වෙනවා. ගිනිකොන සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය නිසා ඉදිරියේදී වැසි සහිත කාලගුණික තත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පවසනවා. නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දැනට තිරුකුණාමලයට නැගෙනහිරින් කිලෝමීටර් 455ක් ඈතින් ස්ථානගත වෙලා තියෙනවා. මේක හෙට දිනේ වෙන විට තවත් දුරටත් ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්න වෙමින් පවතී. ඒතර මේ හේතුව නිසා විශේෂයෙන්ම උතුරු මැද වයඹ සහ නැගෙනහිර ඌව වගේ පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. උතුරු මැද නැගෙනහිර සහ ඌව වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. මීට අමතරව මේ ගිගුරුන් සහිත වැසිස් සමග අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. අනෙක් කාරණේ තමා දිවයිනේ නැගෙනහිර සහ උතුරු වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද් තීරවල දීවරහා නායක කටයුතු වල ඉදීමෙන් වළකින්න කියන එක අපි ඉල්ලා සිටිනවා. තිරිකුණාමලේ ඉඳන් කංකසන්තුරේ හරහා මන්නාරම දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරයේ මුහුදු රළ ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.